අපි රටේ කොන්ත්‍රාත් කරපු සමාගම් තියෙනවා විශේෂයෙන්ම ඒවා චීන සමාගම් කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ව්‍යාපෘතිය ඒක විමේ දකුණු කොළඹ ව්‍යාපෘතිය දකුණු කොළඹ කියලා කියන ව්‍යාපෘතිය ඔය දකුණු කොළඹ ව්‍යාපෘතිය ඒකට තිබුණා HSBC බැංකුවේ අංක 0.11.25.12 ඉරක් 0.9.0 දරන American dollar ජංගම ගිණුමක් තිබ්බා. ඒ කියන්නේ American dollar වලින් පවත්වාගෙන යන ගිණුමක් තිබුණා. ඒ වගේම ඒකට තිබුණා 0.12.16.9.2.4.9.0.0.1 දරන රුපියල් ජංගම ගිණුමක් තිබුණා. ඒ කියන්නේ මේ HSBC බැංකුවේ දකුණු වරාය හදපු සමාගමට HSBC බැංකුවේ ගිණුම් දෙකක් තිබ්බා. එක ඩොලර් ජංගම ගිණුමක් අනිත් එක රුපියල් ජංගම ගිණුමක්. ඊට පස්සේ 2015 පස්වෙනි මාසේ 21 වෙනිදා මේ ඩොලර් ජංගම ගිණුමෙන් රුපියල් ජංගම ගිණුමට මාරු කරනවා ඩොලර් 150,000. ඩොලර් 150,000. එතකොට ඒගොල්ලෝ ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ ඩොලර් ජංගම ගිණුමෙන් ඒගොල්ලන්ගේ රුපියල් ජංගම ගිණුමට මාරු කරා ඩොලර් 150,000. ඊට පස්සේ මේ 2012 පස්වෙනි මාසේ 21 වෙනිදා ඒගොල්ලන්ගේ රුපියල් ජංගම ගිණුමෙන් නිකුත් කළ අංක 59.41 දරන චෙක් පත හරහා රුපියල් දැන් ඒකේ තියෙන රුපියල්නේ රුපියල් 194ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනම නමින් මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාවේ පවත්වාගෙන යන ලබන 204 ඉරක් 1 ඉරක් 0.2 1 ඉරක් 5 ඉරක් 0.3290 දරන ගිණුමට බැර වී ඇත. දැන් මොකද කරන්නේ? මේවා තමයි ගනු දෙන්නේ. අපේ රටේ වටිනාම දකුණු කොළඹ වරායේ ජැටිය තමයි අපිට වටිනාම විම්පදේශයේ ගැඹුරම මුහුද තිබුණේ එතන. ඒක දුන්නා මොක කාටද? ඒක දුන්නා චීන සමාගමකට. අවුරුදු 35කට. අවුරුදු 35කට බදු පදනමකට ඒක දුන්නා. දිනුන වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ? ඒක ලබා දීම වෙනුවෙන් හැමතැනම කොටස් බෙදුවා. දැන් මේ කොටස කාට දීපේකද? මේ බැසිල්ගේ නෝනට දීපේක. බැසිල් කොච්චර දින්නද? මහින්දර කොච්චර දින්නද? නෝන මේක ඇවිල්ලා නිකන් ගොඩාක් වාටිය හිටපුවායිනේ. හැබැයි යාටත් 194 මේ සමාගම හරහා ලබා දීලා තිබෙනවා. දැන් අපි අහන්නේ මේව හොයන්න ඕනද? සමාගම තිබෙනවා. බැංකු ගිණුම් තිබෙනවා. චෙක් එකෙන් දීලා තිබෙන්නේ. චෙක් අංකේ තියෙනවා. දාලා තියෙන පුෂ්ප රාජපක්ෂ පදනම ගිණුමට දාපු දිනේ තියෙනවා සල්ලි තියෙනවා. හැබැයි පුෂ්ප රාජපක්ෂගෙන් කට උත්තරයක් අරගෙන නැහැ තාම. මතක තබා ගන්න. මේගොල්ලෝ ආරක්ෂා කරන්නේ එහෙමයි මේ දූෂිතයෝ. ඒ විතරක් නෙවෙයි. චයිනා හාබර් එක. මේක දේශීය නිවිතය නානේ ප්‍රබත් නානේ කා. ඒකක සුමල් පෙරරා. ඒගොල්ලෝ මම මේ කියන්නේ දැනගන්න. මේ නියුජ්ජුරි මේ ඔක්කොම දේවල් කරන්න. එතන මොකද කරේ? චයිනා හාබර් ඉංජිනේර කම්පැනි ලිමිටඩ් විසින් HDPD දෙක නමින් ස්ටෑන්ඩඩ් චාටර් බැංකුවේ රුපියල් ජංගම ගිණුමක් පවත්වාගෙන ගියා. ඒක ඒ කියන්නේ චයිනා හාබර් එක ස්ටෑන්ඩඩ් චාටර් බැංකුවේ රුපියල් ගිණුමක් පවත්වාගෙන ගියා. ගිණුම් මංකේ මාගාව තියෙනවා. ඊට පස්සේ මේ ගිණුමෙන් 2014-12 ඒ කියන්නේ ජනාධිපති ඡන්ද කාලේ රුපියල් මිලියන 39ක් දෙනවා කෙනෙකුට 2015-1.7 වෙනිදා රුපියල් මිලියන 25ක් දෙනවා 2015-1.7 වෙනිදා තවත් රුපියල් මිලියන 25ක් දෙනවා ඒ කියන්නේ මේ ගිණුමෙන් චයිනා හාබර් ඒගොල්ලෝ තමයි හම්බන්තොට වරාය හැදුවේ ඒගොල්ලෝ තමයි මත්තල ගුවන්තොටපල හැදුවේ අධිවේගී මාර්ග කැලි කීපයක් හැදුවේ චයිනා හාබර් කියන සමාගම ඒ චයිනා හාබර් සමාගම 2014-12 වෙනි මාසේ මිලියන 89ක් ලක්ෂ 890ක් ලබා දෙනවා කාටද? EHRC ෆ්‍රැන්සිස්කෝ කියන කෙනාට. ෆ්‍රැන්සිස්කෝ කෙනෙකුට. එයාගෙන් කට උත්තර ගන්නකොට එයා මොකද කියන්නේ? එයා කියනවා, "ඔව් මට මෙහෙන් සල්ලි දුන්නා. හැබැයි මට ඇනෝමත් දුන්නා ජනාධිපති අර්ලියගහ මන්දිරයේ මැතිවරණ ප්‍රචාර කාර්යාලයේ පවත්වාගෙන ගිය මැතිවරණ ප්‍රචාර කාර්යාලයේ සේවය කළ හේමා මාදිවල." දැන් මොකද වෙන්නේ? හේමා මාදිවල අර්ලියගහ මන්දිරයෙන් එලෝසියස් කියන පුද්ගලික සමාගමට දෙනවා අපිට මෙච්චර ටී ෂර්ට් ඕන මෙච්චර කැප් ඕන කියලා. ටී ෂර්ට් ඉල්ලලා තිබුණා 245,000 කැප් ඉල්ලලා තිබුණා 125,000. ටී ෂර්ට් 245,000 කැප් 125,000. ඊට පස්සේ දැන් හේමා මාදිවල සල්ලි දෙන්න ඕනේ නේද? හැබැයි සල්ලි ටික දෙනවා කවුද? චයිනා හාබර් එක. මේකද කරලා තියෙන්නේ. ජනාධිපති ඡන්ද ටී ෂර්ට් ගහනවා, හේමා මාදිවල ඇනුම් කරනවා, ජනාධිපති ඡන්ද කැප් ගහනවා, හේමා මාදුවල ඇනුම් කරනවා, සල්ලි ගෙවනවා කවුද? චයිනා හාබර් එක.
එහෙනම් මේ කොන්ත්‍රාත්වල මිලක වැඩි වුණේ ඇයි? හම්බන්තොට වරාය ගොඩනගනකොට ඒකේ ගාණ වැඩි වුණේ ඇයි? චයිනා හාබර් එක උපයන්නේ Tamanta නියමිත ලාභය පමණක් නම් උන්නේ ලාභෙන් කොටසක් දෙන්න ඕනේ නැහැ. මහින්දට මම මේ කියන්නේ කොන්ත්‍රාත් එක දෙනකොට නෙවෙයි. ජන කොන්ත්‍රාත් එක ඉවර වෙලා තිබියදී හම්බන්තොට වරාය අවසන් කරලා තිබියදී චයිනා හාබර් එක සල්ලි දෙනවා ජනාධිපති ඡන්දෙට. එහෙනම් මොනවද? භාණ්ඩාගාරයේ වැඩි වියදමක් වරාය වෙනුවෙන් දරලා තිබෙනවා. ගෙවන්න ඕනවට වඩා වැඩි වියදමක් දරලා තිබෙනවා. ඒ මුදල් වලින් ප්‍රමාණයක් රාජපක්ෂ අරන් තියෙනවා. මේක නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි අහන රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේවට ඕනද පරීක්ෂණ? චයිනා හාබර් එක ගෙනලා කඳවන්න ඕන. ඥාතිකමට දුන්නේ. මොකද මේ චීන ඡන්දයක් නෙවෙයිනේ ලංකාවේ ඡන්දය. ලංකාවේ ඡන්දෙට චයිනා හාබර් එක සල්ලි දුන්නම කොටද? ඉතින් චයිනා හාබර් එකෙන් අහන්න ඕන. සල්ලි දෙන්න ඒගොල්ලෝ ලාභය උපයාගත්තේ කොහොමද? මොන වගේද මේ ලාභය උපයාගත්තේ? එහෙනම් මහජනයාගේ ධනය තමයි මේ විවිධාකාරයෙන් අදින්නේ.